ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව සැලකීමේදී මෙරටට ඩොලර් සපයා ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී. එහිදී මෙරට කෘෂි කර්මාන්තයේ නිෂ්පාදන අපනයන මට්ටමට දියුණු කිරීම අතිශය කාලෝචිත කාර්යයක්. එහෙත් අප රට ගොවීන් කෙතරම් ගොවිතැන් කළද නිසි තාක්ෂණයේ යොදාගෙන ඒවා නඩත්තු කිරීම සිදු කරන්නේ ඊට අඩුවෙන්. එම තත්ත්වයේ මගහරවා තම කැපකිරීමෙන් නිසි ඵල අත්කරගත හැකි බව පෙන්වන කෙසෙල් වගා ව්‍යාපෘතියක් අනුරාධපුර රාජාංගනීය ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය යටතේ පවත්වාගෙන යයි. මේ මහා පරිමාණ ව්‍යාපෘතියක් හරිම තාක්ෂණික ක්‍රමවේදවලට අනුව විදේශීය ක්‍රමවේදයන්ට අනුව විදේශීය තාක්ෂණයට අනුව සිදු කරන ව්‍යාපෘතියක්. ඉතින් මේ කටයුත්ත කොයිතරම් දුරට සාර්ථකව සිද්ධ වෙනවද කියලා බලන එක සහ ඔබට ඒ පිළිබඳව ගැඹුරු දෙන්නක තමයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදිහට අද අපි රාජාංගනයට ඇවිල්ලා ඉන්නේ. ගොවීන් දිරිගැන්වීම හරහා ගොවිතැනට එකතු වන පිරිස වැඩි කිරීමත් අපනයන කෘෂි කර්මාන්තයේ දියුණු කිරීමත් අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරන මෙම කෙසෙල් වගා ව්‍යාපෘතියෙන් සතියකට අපනයනය කරන ඇඹුල් කෙසෙල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 12500ක් බව අනුරාධපුර දිස්ත්‍රික් කෘෂි කර්මාධ්‍යක්ෂ ලලිතා තේනුවර මහත්මිය සඳහන් කරයි. එයින් මාසකට ලැබෙන ආදායම ඩොලර් 80000 ඉක්මවන අතර දැනට ඩුබායි දේශයට මෙම නිෂ්පාදන අපනයනය කෙරේ. ඉදිරියේදී මාලදිවයින මෙන්ම යුරෝපීය රටවලටද කෙසෙල් අපනයනය කිරීම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නන්ගේ අපේක්ෂාවයි. මෙම ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහාය ලබා දෙන්නේ අන්තර්ජාතික සේවා සැපයුම් ආයතනයක කෘෂි විද්‍යාඥයෙකු වන ජුලියන් විලේෂ් මහතා විසින්. කෙසෙල් ඵලදාව අපනයනයට සුදුසු මට්ටමට සකස් කිරීම සඳහා සැකසු මධ්‍යස්ථානයක්ද රාජාංගනයේ යාය 4 ප්‍රදේශයේ පිහිටුවා තිබේ. නිසි තාක්ෂණයට අනුව නෙලා ගන්නා කෙසෙල් ඵලදාව ගොවීන් විසින්ම සැකසුම් මධ්‍යස්ථානයට රැගෙන යනු ලබයි. එතනින් අපනයනයට සුදුසු මට්ටමට සකස් කිරීමෙන් පසුව අපනයනය සඳහා රැගෙන යාම සිදුවේ. අපනයන මට්ටමට ප්‍රමිතිගත නොවන කෙසෙල් ඵලදාවද මෙරට සුපිරි වෙළඳසැල් වෙත අලෙවි කිරීම සිදුවේ. එමෙන්ම අලෙවි කළ නොහැකි මට්ටමේ ඵලදාව අගය එකතු කිරීමේ නිෂ්පාදනයන් සඳහාද යොදා ගන්නා නිසා ලැබෙන ඵලදාවෙහි කිසිදු කොටසක් අපතේ යාම සිදු නොවේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය හරහා දිවයිනේ පළාත් 5ක දිස්ත්‍රික් 12ක් ආවරණය වන පරිදි මේ ක්‍රියාත්මක වන්නේ කෘෂි තාක්ෂණික පොකුරු ගම්මාන ලෙසයි. ඒවා කෘෂි තාක්ෂණික ආදර්ශ උද්‍යාන ලෙස පවත්වා ගැනීම අපේක්ෂාව වී තිබේ. එහිදී උතුරුමැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරුව යන දිස්ත්‍රික් දෙක තුළම මෙම කෘෂි ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. එයින් අතිසාර්ථක වග ආදර්ශනයක් වශයෙන් රාජාංගනීය ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය හඳුන්වා දිය හැකි බව උතුරුමැද පළාත් ව්‍යාපෘති කළමනාකරණ කාර්යාලයේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ RMBSS රත්නායක මහතා සඳහන් කරයි. මෙම ව්‍යාපෘතියෙහි සාර්ථකත්වය දැක ගැනීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ අනුදැනුමින් පසුගියදා එම ව්‍යාපෘතිය නැරඹීමට ශේෂ්ඨ චාරිකාවක්ද සංවිධානය කළා. ඊට එක්ව අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මියතුළු කණ්ඩායමට දැකගත හැකි වූයේ ප්‍රදේශයේ පිරිසකට රැකියාද උත්පාදනය කර ඇති සුවිශේෂී කෙසෙල් වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවයි. මෙම කටයුතු සිදු කිරීමේදී බිම් සැකසීමේ සිට ඵලදාව අලෙවි කිරීම දක්වා සියලු සහයන් කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියෙන් සිදු කෙරේ. ඒ අනුව දැනට අලුතින්ම කෙසෙල් වගාවට අවතීර්ණව සිටින ගොවීන් සංඛ්‍යාව 50ක්. ඊට අමතරව පෙර සිට කෙසෙල් වගාවේ නිරත ගොවීන්ටද සිය වගාවන් නිසි තාක්ෂණයට අනුව සිදු කිරීමට ව්‍යාපෘතියෙන් සහන සැපේ. එක් ගොවියෙකු විසින් අක්කරයක කෙසෙල් වගා කරන අතර ඒ සඳහා ව්‍යාපෘතියෙන් වැය කරන මුදල රුපියල් ලක්ෂ 8කට ආසන්නයි. ගොවීන් දිරිගන්වා ගොවිතැනට ආකර්ෂණය කර ගැනීමේ වැයමක් ලෙස සිදුවන මෙම කෘෂි නවීකරණ ව්‍යාපෘතිය හරහා රාජාංගනීය ප්‍රදේශයේ ගොවීන් 600කට ආසන්න පිරිසක් සඳහා සහන සැලසීම ව්‍යාපෘතිය අපේක්ෂාව වී තිබේ. එම බලාපොරොත්තුවෙන් මේ වසර පුරාද ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ව්‍යාපෘතිය නැරඹීමේ ශේෂ්ඨ චාරිකාවට රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් සුමිත් සෝමරත්න දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ හා කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ උතුරුමැද පළාත් සමාජානුයෝජන කමිටුවේ සභාපති ලලිතා තේනුවර අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ උතුරුමැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ RMBBS රත්නායක ව්‍යාපෘතියේ මෙහෙයුම් හා ඇගයුම් අධ්‍යක්ෂ RML රත්නායක කෘෂි විද්‍යාඥ JP ජයපද්ම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.